තමන්ව ඝාතනය කිරීමට ඇති බව පවසමින් හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් අතර පැවති බව කියන දුරකථන සංවාදය පිළිබඳව විමර්ශනයක් කරන ලෙසයි අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉල්ලා සිටියේ. ඊට අදාළ හඬපටද ඔහු අද පොලිස් මූලස්ථානයට ඉදිරිපත් කළා. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද දූෂිත ගණදෙනු රැසක් එළියට ගේන්න මම සුවිශාල කාර්යභාරයක් කරා. ඒ වගේම පහුගිය කාලයේ පුරා මේ ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ පවත්වන්න ඒ සියලු කටයුතුවලට මම නායකත්වය ලබා දුන්නා. ඒ දවස්වල මට දිගින් දිගටම මේ තර්ජන තිබුණා මේ සම්බන්ධයෙන්. කෙසේ වෙතත් පසුගියදා එළියට ආපු හඬපටේදී රංජන රාමනායක අමාත්‍යවරයා පැහැදිලිව ප්‍රකාශ කරනවා මහින්දානන්ද අලුත්ගමගේ ඝාතනය කරන්න මම ප්‍රැක්ටිස් කරනවායි කියලා. ඒ වගේම එතුමා අගමැතිවරයාගෙන් අහනවා ඔබතුමාගේ සඳහා අනුමැතිය තියෙනවායි කියලා. ඒ නිසා පැහැදිලිව එක්සත් ජාතික පක්ෂය විසින් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආශිර්වාදයෙන් මා ඝාතනය කිරීමේ සැලැස්මක් තිබුණ බවට අවශ්‍ය තොරතුරු තියෙනවා. ඒ නිසා මම පොලිසියට පැමිණිල්ලක් කරන්නේ වහාම අග්‍රාමාත්‍යවරයාත් ඒ වගේම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාත් ගෙනෙල්ලා ඔවුන්ගෙන් මේ පිළිබඳ කට උත්තර අරගෙන වහාම පරීක්ෂණ පවත්වන ලෙසත් ඒ පමණක් නෙවෙයි 2016 වසරේ රංජන් රාමනායක මහත්මයා වෙඩි තැබීමේ සිද්ධියක් සිද්ධ කළ දෙනවා මාදිවල ප්�ರದේශයේ. ඒ පිළිබඳව නැවත පරීක්ෂා කරන ලෙස ඉල්ලීමක් කරලා තියෙනවා. UMP කියන්නේ මේක විහිළුවක් වගේ දෙයක් කියලා මේක ඉතර ගණන් ගන්න එපා කියලා. මේක UMP එකට විහිළුවක් වෙන්න පුළුවන්. මට මේක විහිළුවක් නෙවෙයි. මොකද මේක සංවිධානාත්මක කුමන්ත්‍රණයක්. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මේ කියන්නේ පරීක්ෂණයක් කරයි කියලා හිතන්න පුළුවන්ද? රනිල් වික්‍රමසිංහ මහත්තයරුද පරීක්ෂණේ තිබ්බේ නැත්නම් මට මන්ත්‍රීවරයෙක් හැටියට මගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීම පිළිබඳව මට එයින් එහාට මට තීන්දුවක් ගන්න පුළුවන්. රංජන් මහත්තයාගේ විමසුවේ නැද්ද ඔබතුමා මේ මොකද මේ මට කරන්න හදපු අගතිය? මේක කරුණාකරලා රංජන් රාමනායකට ලඝු කරන්න එපා. මේක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයේ විසින් සංවිධානාත්මක කරපු ඝාතන සහ විපක්ෂ මර්ධනය කිරීමේ කුමන්ත්‍රණයක්. මේක රංජන්ගේ පුද්ගලික වැඩක් නෙවෙයි.